හම්බෙන්ට ඉන්න කාලෙත් අපි බැලුවේ චින්චින් නෝන තමයි. චින්චින් නෝන එතකොට මාරයමෝ ස්ත්‍රිය වනමෝයිනි ආංකාර ස්ත්‍රිය නාග චම්පා රුණු කුමාරි නැතලතු මේ පවා මුට ඔය ගතිගුණ පීටලා තියෙන්නේ මට පේන්නේ මේ අපි පිච්චර් බලපුහන්දා වෙන්න ඇති නැතලතු නැබබා මම මේ කිව්වේ උඹ ඔය වගේ මේ රුවට සුදට හැඩට ඉන්න උඹලගේ අම්මා ඒ දවස්වල ඔය පිච්චර් බලාපුවත් බලපාන්න ඇති ඇයි ඒ දවස්වල උඹලගේ අම්මා දැක්කේම නිලියෝනේ නේ උඹල අම්මත් ඒ දවස්වල නිලියෝ වගේ තමයි තමයි මේ මනුස්සයාගේ කට නම් මේ දතු මේ නඩුගාරු 10 දෙනෙක්ගේ කණින් රිංගුවත් මේකේ කණින් නනු රිංගන්න බැහැ තමයි කියන්නේ කට පියවන්න කියලා මේ මොකට දරුමි ෆිල්ම් එක බලන ගම කාලත් වෙන්න ඒක හොඳද පොඩි චයිනිස් පාරක් දාලා වෙන්න පුළුවන් මේ දෙයියන්ගේ වීදෙන් අපේ පබා ලබුණ ආත්මෙත් අපේම පබා වෙලා උපදින්න ඕනේ පබා අත ඕක මට දීවා ගමනක් බිමනක් කියනකොට පිරිමියෙක් විය විය හැදන් කරනකොට ඒක මාර කින්නේ බා ආ කික් කික් ඔව් හරි කික් අම්මේ අද රැටිස්ස කැන්ටේන අද ඕන කරන දේ කෝකින් ගේන්න ආ ඒක හොඳ ඒක හොඳ අද එනම් අද රැට දාන්න පුළුවන් මාමයි බෑලයි නියම ටොක්ස් එකක් නෑ මම කිසි දෙයකට බය වෙන්න එපා මම අරක්කු බින්දක්කත් කටරේ නොතිය ෂේප් එකේ වැඩේ දෙන්න පොඩේ පොඩේ පෙස්කන් වහන් හරි තාත්තට මහත්යව මුණ ගැස්සුවා නම් ඉවරයි පිටමිනිහෙක් නම් හංගන් ඉන්න බැරි තාත්ත වෙච්ච එකේ මක් කරන්නද බලමට නොවන්දීට හිනාවනාට මම මේ සිටුවේෂන් එකට ෆේස් කරන්න බලාගෙන තමයි ඉන්නේ කොයි වෙලාවක හරි බෑනා හම්බෙච්ච වෙලාවට ලෙවල් එකට ටොක්ස් දෙන්න මං අපේ බොස්ගෙන් ඉම්පෝර්ටඩ් ෂර්ට් දෙකක් ඉල්ලගෙන ආවා කොහොමද බලන්න පාඩු කයි පාඩු ලස්සනයි නේ ලස්සන පාට රෝහන් ෆෝන් එකත් ඕෆ් කළා ඌ ගෙදරත් නෑ ඌ මාව අමාරුවේ දාලා පැන්නා වරද කාගුණත් දැන් තොණ්ඩෝ වැඩිලා තියෙන්නේ මේ බෙල්ලට දෙවන දඟලන්න ගැටේ තද වෙනවා කියන එක මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ වීරසිංහල මාව මාට්ටු කරා වගේ මන් රෝහන්ගේ කෙරුවාව පොලිසියට ගිහිල්ලා දිගාරිනවා හොඳ පියවරක් මේ අවුල තියෙන ඉතින් දෙන්නම ඇතුලේ බලන්න ඔය කේස් එකට මං හිතන විදිහට බරපතල වැඩ ඇතුළු අවුරුදු 10ක් ඇතුලේ අනේ ධම්මික මම බේරගනින් ධම්මික මම ඔබ කියන ඕන දෙයක් කරන්න
දන්නවනේ මං දකින්න අකමැති මේ යාළුවගේ කඳුළු කියන්නේ අඬන්න එපා මිනිහෝ ගානද විතරම මම බේර ගන්න අපි එකද යා මම ඊට පස්සේ ගිරවෙක් වගේ තනතන කියන්න ඕනේ මම කටපාඩම් කරලා දෙනවා විතරයි අනේ ධම්මික පිංසිද්ද වේ ධම්මික මොනවරි කරපන් අපි ඔක්කොටම ඉස්සර මොණේක පොරොන්දු වෙන්න මොකද්ද මොන හේතුව නිසාවත් රොහාන්නු එක පටලවා ගන්න ඒ ධම්මික යකෝ උඹලා දෙන්න දෙපැත්තෙන්ම පාවල දෙන්න ගත්තත් මේ රිජිනල් කාර්ය මෙහෙම කරද්දී පොලිසිය ඉන්න දෙහපන් ඒ කියන්නේ සදම් පොලිසිය කින්නේ නැද්ද නෑ ඒකද මං කියන්නේ මං කියන විදිහට වැඩ කෙරුවොත් එහෙම උඹට නැති වෙන රස්සාව විතරයි ඒකටත් මම රොහාන්ට කියලා උඹට මං කීයක් කරේ ගතම නෝ කරා මට දැන් ওই කාල කන්නේ රස්සාව වැඩක් නෑ බං එහෙමද එහෙනම් සාවධානව අහපන්කෝ ඒ ධම්මික මේ මේ ටකරන් යකඩ කොඩවල වත්නේ කන් දිනවනේ. බරම දෙට කාලත් නැන්නේ. පොඩි තෝසේ පාරක් දාන ගමන් කතා කරමු. හ්ම් බලයන්. ඔය කඳුළු පීත ගන්නේ. මේ විදියට බලද්දි ලී ගේජ් එකක් තියෙද්දි ටැක්ටි එක ගිනි ගත්ත එකත් මුන් සැලසුම් කරලා කරපු වැඩක් දන්නේ. පපත් හැමදෙසම කියන කතාවම තමයි අපච්චි. ඒ තමුන් පියවරන්න ගත්තේ. නෑ ඒක මේ යානිකන් නිකම් රෝගී කියපු කතාව. නිකවට වගේ කිව්වා. අමන්ත තමුන් පාලනය කරන්නේ ඔෆිස් එකක්ද එහෙම නැත්නම් සිල්ලර කඩේක්ද? මැනේජින් ඩිරෙක්ටර්ගේ ඇසිස්ටන්ට් ඇකවුන්ටන්ට්ගේ අතරේ තියෙන නිකන් කතාව මොකද්ද? රිචි ඩෙන්ටෝයි කතාව නවත්තන්නකෝ. වැරදි කරන්නේ කවුරුවත්? බැනුම් අහන්නේ කවුරුවත්? පුතා බලන්න මේ වෙලාවේ රොහන් අයියා කොහෙද ඉන්නේ කියලා. කොහොමද ගියේ බුද්ද කික් නේද මේ තව ඇතුළට ඉන්න ගිහින් ගියා මේක හරි නෑනේ ඔයා යන්නකො ගිහින් කතා කරන්නකො මොකෝ හරි නෑ කියන්නේ අපි වරකම් යනවා යම 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 අපි ගිහින් කතා කරන්නකො නිකට පියවේ වැඩි කියන්නේ හොරකම සිද්ධ වෙච්ච දවසේ මම රොහන් කොළඹ නොහිටපු එකනේ. ওই මිනිහව කරන්නේ නැත්තේ රොහන් අයියා නැති වෙලාවකම බලන වෙන්නේ නැති අම්මා.